ඔබට සුබ දවසක් ඉක්මන් වගා YouTube නාලිකාවෙන් ඔයාලා ආයිබෝවන් කියලා පිළිගන්නවා අද වීඩියෝව තුලින් ඔයාලට ලබා දෙන්න යන දැනුම රතුළුණු වගාවට අවශ්‍ය පස නිවැරදිව නිසියාකාරව හොඳ රතුළුණු අස්වැන්නක් ලබා ගැනීම සඳහා වගාවේ සාර්ථකත්වය රඳා පැවැත්ම රඳා පවතින්නේ අපි මූලිකව නිවැරදි ක්‍රමයට සකසා ගන්න ලද පස සහ පාති ක්‍රමවේදය හරයි මේ රතුළුණු වගාව කියන්නේ ඉතාම හොඳ හොඳම අස්වැන්නක් ගන්න පුළුවන් වගාවක් තමයි මේ රතුළුණු වගාව මේ රතුළුණු වගාවක් කරගන්නකොට මූලිකම කරුණ වන්නේ අපි මේ සකසා ගන්න පස අනුව තමයි අපේ මේ වගාවේ පැවැත්ම තියෙන්නේ හොඳයි වීඩියෝව නරඹන ගමන් ඉක්මන් වගා channel එක තාම ඔයාට subscribe කරන්න අමතක වුණා නම් දැන්ම මාගේ ඉක්මන් වගා channel එක subscribe කරලා පහළ තිබෙන all notification button එකටත් තාත්‍තර දිගටම වීඩියෝව නරඹන්න හොඳයි රතුළුණු වගාවක් කරන්න ප්‍රථම භූමියේ පසගෙන තමයි ඉස්සලාම සැලකිලිමත් වෙන්න ඕනේ පළාත් අනුව මේ පස් මාධ්‍ය එකිනෙකට වෙනස් විදියට තමයි පිටලා තිබෙන්නේ ඒ නිසා තමයි අපි වගාවට සුදුසු වන පරිදි පස සකසා ගන්න ඕනේ මේ පස සරු නිසරු පසක් වෙන්නත් පුළුවන් ඒ වගේම රතු වැලි බොරළු මැටි සහිත පසක් වෙන්නත් පුළුවන් අපේ මේ පසේ පාංශු ජනනය සඳහා පස සකස් කර ගන්න ඕනේ හොඳට පසේ පූර්ණ පාංශු ජීර්ණ ක්‍රියාවලිය භාවය තුලින් පාංශු සංඝටක පාසාන ජීර්ණය ප්‍රථමයෙන් සිදුවෙන පරිදි ශාක වර්ධනයට සුදුසන පරිදි පස සකසා ගැනීම තුලින් පසේ තිබෙන කණිද ද්‍රව්‍ය මගිනුත් අප යොදා ගන්නා පොහොර භාවිතය තුලනොත් නයිට්‍රජන් ෆොස්ෆොරස් පොටෑසියම් කැල්සියම් මැග්නීසියම් යොදා ගැනීම තුලින් තමයි අපට මේ ශාකය හරියටම නිරෝගී ශාකයක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. ඔබේ වගාවට තෝරා ගන්න ලද පස බුරුල් පසක් වෙන්න පුළුවන්, තද පසක් වෙන්න පුළුවන්, සේතුම් කාදන පසක් වෙන්න පුළුවන්, වැලි පසක් වෙන්නත් පුළුවන්. මේ ඕනෑම පසක හීන වෙච්ච භාවය නැවත පසට එකතු කිරීම කළ යුතුයි. පස හොඳට සංරක්ෂණය කිරීම තුළින් අපට පස පෙරලා ගන්න පුළුවන්. ඒ වගේම පස බුරුල් කර ගන්න පුළුවන්. ඒ වගේම මේ පස බුරුල් කර ගැනීම කාබනික පොහොර භාවිතයෙන් මතු පිට විඳුරු රනිල් භෝග කොටස් එකතු කරලා පසේ ව්‍යුහය වැඩි දියුණු කිරීම තුළින් කළ හැකි මේ රතුළුණු වගාවට හොඳම පොහොර හැටියට අපිට භාවිතා කරන්න පුළුවන් ගොම පොහොර එළු පොහොර කුකුල් පොහොර කොම්පෝස් පොහොර මේ පොහොර භාවිතා කිරීම තුළින් ඉතාම විශාල ලෙස අපිට හොඳ අස්වැන්නක් ලබා ගන්න පුළුවන් ඒ වගේම මේ සූර්යාගේ රශ්මි මාලාව හරියටම ලබා දීම මේ රතුණු වගාවට අපි කළ යුතුයි. ඒ වගේම මේ අපේ වගාවන් අසාර්ථක වන්න බලපාන කරුණක් නොකියාම බෑ ඒක කියන්න ඕනේ. මේ අපේ වගාවන් හුඟක් දුරට මේ අසාර්ථක වන්නේ අවදිමත් ලෙස රසායනික පොහොර භාවිතය තුලින්
පස අක්‍රම වෙලා පස අම්ලීක වීම තුලින් වගාවට නොයෙකුත් රෝග බෝ වීමේ ඉඩ බොහෝ දුරට වගාවට බලපානවා අපේ වගාවට මෙන්න මේ වාගේ ඉතාම හොඳ කාබනික පොහොර භාවිත කිරීම තුලින් ඉතාම හොඳ සරු අස්වැන්නක් ලබා ගන්න පුළුවන් මේ අපේ මේ පස සංරක්ෂණය කරගෙන ගැනීම තුලින් තමයි අපේ මේ වගාව සාර්ථක වෙන්නේ ඒකයි මං කිව්වේ මේ අපේ විවිධාකාර පළාත්වල විවිධාකාර ලෙස මේ පස තියෙනවා ඉතින් මේ පස අපිට මෙන්න මේ විදිහට මේ පාති පර්තරේ තියලා පාති මේ විදිහට සකසාගෙන මේ පෝරේ යොදා ගැනීම මෙන්න මේ වාගේ කරගන්න ඕනේ අපි මේ පස සකස් කර ගැනීම තුලින් තමයි මේ අපේ මේ වගාවේ සාර්ථකත්වය ඉතාම හොඳ සාර්ථකත්වයක් කරා අපිට මේ වගාව ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙන්නේ ඉතින් දැන් මේකට මම මේ කොම්පෝස්ට් පොහොර ගොම පොහොර ඒ වගේම කුකුල් පොහොර මේ පොහොර භාවිත කරලා තමයි මේ රතුළුණු වගාව කරන්නේ රතුළුණු වගාවට හොඳම භාවිත කරන්න හොඳම පොහොර තමයි ගොම පොහොර කුකුල් පොහොර කොම්පෝස්ට් මේ පොහොර ටික හොඳටම මේ පාත්ති මේ විදිහට සකසලා ඉවරලා මේ විදිහට පොහොර ටික පාත්තිය උඩට දාලා නැවත වාරයක් අඟල් 3ක විතර උදැල්ලකින් මේ වාගේ උදැල්ලක් භාවිතා කරගෙන එහෙම නැත්නම් තුම්මුළු භාවිතයක් භාවිතා කරලා ඉවරලා මෙන්න මේ වාගේ හොඳ පස සංරක්ෂණය කිරීම තුලින් මේ ලුණු වගාව ඉතාම ඉක්මනින් හොඳ සාර්ථක වගාවක් ලෙසට පරිවර්තනය කරගන්න පුළුවන් ඒ වගේම අපේ මේ රතුළුණු වගාවට හොඳම මාස හැටියට අපිට 11 වෙනි මාසේ 12 වෙනි මාසේ ජනවාරි මාසේ පෙබරවාරි මාසේ ඊටාම මේ රතුළුණු වගාවට සුදුසු කාල පරිච්ඡේදයක් තමයි තියෙන්නේ මේ මාස තෝරාගෙන අපි මේ රතුළුණු වගාවක් ආරම්භ කරුවොත් අපිට හොඳ අස්වැන්නක් අපිට නෙලා ගන්න පුළුවන් මේ දේශගුණික මට්ටමත් එක්කම ඒ වගේම මේ පාත්තිවල පරතරය හරියට තියාගන්න ඒ වගේම මේ පාත්තිය උස අඟල් 6ක්වත් තියාගන්න බීජ තෝරා ගන්නකොට ඊටාම හොඳ බීජ තෝරා ගැනීම කරන්න සිටුවා ගන්නකොටත් අඟල් 4 5 වගේ පරතරයක් මේ පාත්තිවල තියාගන්න ඒ තියාගත්තට පස්සේ මෙන්න මේ වගේ හොඳ රතුළුණු වගාවක් අත් වශයෙන්ම කියනවා නම් කරගන්න මේ අද රතුළුණු වගාව සම්බන්ධව මම මේ පස සකස් කර ගැනීම තමයි ඔයාලට අද වීඩියෝ එක මම පැහැදිලි කරලා දුන්නේ මේ රතුළුණු වගාවේ ඉදිරිය සඳහා හොඳ වීඩියෝ එකක් මම ඉදිරියට ඔයාලා මේ රතුළුණු වගාවේ හොඳ අස්වැන්නක් ගන්න පුළුවන් විදියට මේ රතුළුණු වගාවක් නිවර්ද කරගන්නේ කොහොමද කියලා ඉල්ලා ඉදිරියට මම පැහැදිලි කරලා දෙනවා හොඳයි ඉතින් අද ගෙනාවු මේ පස සකස් කර ගැනීම සම්බන්ධව දැනුම අවබෝධය ගොඩාක් දුරට ඔයාලා ලබා ගන්න ඇති කියලා ඉල්ලා මම හිතනවා හොඳයි ඉතින් අද ගෙනාවු මේ රතුළුණු වගාවේ වීඩියෝ එක තුලින් සමුගන්න මට අවසර ඔබට සුබ දවසක් ජය වේවා